අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සරා හෙට්ටි මුල්ලා ප්‍රථමයෙන් පුවත් සිරස්තල අපොස සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භයි දරුවන්ට බාධා කරන්න එපා මාර්ග අවහිර කරන්නත් එපා තෙල් තියෙනවා නම් දරුවන් ප්‍රවාහනය කරන්න හෙට සිට විභාගයේ අවසන් වනතුරු විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ඉන්ධන පෙරවුම් හල් වලට සහ බවුසර් වලට වහාම පොලිස් ආරක්ෂාව ලබා දෙන්න නැතිනම් හිමිකරුවන් සහ සේවකීන් සේවාවලින් නිවත් වීමේ සූදානමක් දිගැස්සෙන තෙල් සහ ගෑස් පෝලිම් උණුසුම් වෙයි ප්‍රදේශ රසක මාර්ග අදත් ජනතාව අවහිර කරයි තෙල් නැති තරහට කැකිරාව ඉපොලෝගම IOC ඉන්ධන පෙරවුම් හලේ හිමිකරුගේ ගැට ගිනිතියයි මාචර දේශපාලනය වෙනස් කරන තුරු සටන් කරමු වෙලඳ පොලේ බඩු ගිනි ගණන් ගන්න මිනිසුත් නැ වඳුරු උණ රෝගය ගැන අනිසිබියක් ඇති කරගන්න එපා හඳුනා ගැනීමට අවශ්‍ය පහසුකම් ලංකාවේ තියෙනවා වෛද්‍ය චන්දිම ජීවන්දරගෙන් සහතිකයක් ප්‍රථමයෙන් දේශීය පුවත් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භ වෙනවා රට දැන් හොඳටම වැටිලා තියෙන්නේ අනාගත පරපුරට වැටෙන්න දෙන්න බෑ ජීවිතේ වැදගත් කඩේමක් පසු කරන්න සෝදානම් වෙන සාමාන්‍ය පෙළ දරුදරයන්ට ඔබේ අවධානය මේ මොහොතේ අත්‍යවශ්‍යයි රටේ තියෙන ප්‍රශ්න හමුවේ ඔවුන් අපහසුතාවයට පත් නොකර දරුවන්ට හෙට විභාගයට ශක්තිමත්ව මුහුණ දෙන්න අවස්ථාව උදා කර දෙන්න विशेष मे राज्य दिन विस्पंदट मदक्वेडि संख्या एक फिलिंग स्टेशन एक पेरोम हलकट दहाय पहलवाक्य निलदुट एन दहाय दुलाहट एगुलांट दिलती लिपियाणु प्रमुखता वेदील इंधन टीका लबागण दिन समाट हेट उदेवन कोट दर्वाब मोटरसाइकिल पी एक् पुलवा वाहन दागन इन पुलवांग तमंड तिबिन एकम प्रवाहन मध्य हटियट उदय पांद्रे मावुत करुणाकल मंगिली मकन्व अभी मनुष्यत्वे हटिट सलखल ये ऐट अवकाश देन्न दुए पुते हेट उदेम विभागशाला वट्यान हतहाट्यान पुल नंगेत्ंद अभी अम्मलता मे दूलपुतालट शक्ति लबा देन्न आशीर्वादे लबा देन्न उपरी माकारेंगेदर साम कामी वातावरण सकसगेन मे दर्वंट हुंदिंग विभागेलियान हेटिन आरंभवन विभागेदी प्रवाहन पहासुकम सलसादीमट लंका गमनागमन मंडले सह पौद्गलिक बसवत हिमियानगे संगमेद अवश्य සියලු පියවර මෙවන විටගෙන තිබෙනවා අපෝ සාමාන්‍ය පෙළ විභාගයට එන දූදරුවන් සඳහා විභාග මධ්‍යස්ථාන වලට පැමිණීමටත් ඔවුන්ගේ නිවාස කරා නැවත යාමටත් අවශ්‍ය කාර්ය මණ්ඩලයට ඒ විභාග මධ්‍යස්ථාන වලට පැමිණීමටත් අවශ්‍ය බස් රථ යොදන්නට කටයුතු කරලා තියෙනවා ලංකාව පුරාම පෞද්ගලික බස් රථ හෙට දිනේ සුපුරුදු පරිදි ධාවනය වෙනවා විශේෂයෙන්ම අඩුවක් නොමැතිව දරුවන්ට තමන්ගේ පාසල වෙත යන්න ඒ වගේම විභාග මධ්‍යස්ථානය වෙත යන්න අපි ඒ අවශ්‍ය ප්‍රමාණ පාසුකම් සලසන්න කටයුතු කරලා තියෙනවා 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ජූනි මාස පළමුවනදා දක්වා පැවැත්වෙනවා මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම් කරුවන් 407129 දෙනෙකු සහ පෞද්ගලික අයදුම් කරුවන් 10367 දෙනෙක් පෙනී සිටිනවා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 590 දෙනෙකුද මෙවර විභාගයට අයදුම් කර තිබෙනවා හෙට දිනේ සාමාන්‍ය පෙළ විභාගයට බන්ධනාගාර රැඳවියන් 15 දෙනෙකුද මුහුණ දීමට නියමිතයි ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සමස්ත අයදුම් කරුවන් සංඛ්‍යාව 517496ක් ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 3844ක් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් දීප ව්‍යාප්තව පිහිටුවා තිබෙනවා මේ අතර හිට සිට ජූනි මාස පළමුවනදා දක්වා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන කාලය තුලදී විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. ඉන්ධන බෙදා හැරීම අකණ්ඩව සිදුවවත් රට පුරා අදත දිගු ඉන්ධන පොලිම් දක්නට ලැබෙනවා. තෙල් නැති නිසා ජනතාව ප්‍රදේශ රසක මාර්ග අවහිර කර මේවන විටත් විරෝධතාවයන්හි නිරත වෙනවා. ඉල්ලුමට සරිලන සැපයුම නොමැති තත්ත්වයේ හමුවේ කැකිරාව ඉපලෝගම ප්‍රදේශයේ IOC ඉන්ධන පිරුම් හලේ හිමිකරුගේ නිවසට පිරිසක් ගිනි තබා තිබෙනවා. ගෑස් ලබා ගැනීමටද ජනතාවට අදත් දිගු පොලිම් වල රැඳී සිටීමට සිදු වෙලා. මේ අතර අසල්වැසි ඉන්දියාව ගෑස් සහ ඉන්ධන මිල ගණන් අඩු කිරීමට තිරණය කර ඇති පුවතක් අපට වාර්තා වුණා. අද දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම් හල් අසල දිගු පොලිම් දක්නට ලැබුණා.
ඇතැම් ඉන්ධන පිරවුම් හල්වලට ඊයේ දින ඉන්ධන ලැබුණද අතිවිශාල ජනතාවක් ඉන්ධන ලබා ගැනීමට පැමිණීම හේතුවෙන් ඉන්ධන අවසන් වීම හමුවේ ජනතාව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අවස්ථාද දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. ඉන්දන හිඟේ හමුවේ ඇතැම් ඉන්දන පිරවුම් හල් අසල දිගු පෝලිම් වල රැඳී සිටි ජනතාව මාර්ග අවහිර කරමින් විරෝධතාවල නිරත වූ අවස්ථාද ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. ඉන්දන අවසන් වීම හමුවේ ප්‍රකෝප වූ පිරිස් කැකිරාව ඉපලෝගම රණජයපුර ප්‍රදේශයේ IOC ඉන්දන පිරවුම් හලේ හිමිකරුගේ නිවසට ගිනි තබා විනාශ කර තිබෙනවා. රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන ප්‍රවාහණය කරනු ලබන ටැංකි රථ සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පොලිස්පතිවරයා වෙත ලිපියක්ද යොමු කර තිබෙනවා. ඉදිරි දින දෙකක් ඇතුළත මේක සම්බන්ධයෙන් සාධනීය ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න එම නැති වුණොත් අපගේ ටැංකි රථ කරුවන් සේවයට පැමිණීමට අකමැත්ත අපිට ප්‍රකාශ කරලා තියෙනවා. ටැංකි රථ ධාවනය නුනොත් හදිසියේවත් ඉන්ධන පිරවුම් හල් වෙත ඉන්ධන රැගිනීමේ විශාල ගැටලුවකට මතුවෙනවා. මේ අතර ඉන්ධන අලෙවි කිරීම සඳහා නිසි ආරක්ෂාව ලැබෙන්නේ නැතිනම් ඉන්ධන අලෙවියෙන් ඉවත් වෙන බව කංජි තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය පවසනවා. බෙදුම් කරුවන්ගේ කටයුතුත් සේවකයන්ගේ ආරක්ෂාවත් ලබා දීමට නොහැකි තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ කලහකාරී පිරිස් නිසා. ඒක තව දුරටත් පවත්වාගෙන යන්න මේ කලහකාරී ගෑස් ලබා ගැනීම වෙනුවෙන් ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. මේ පිළිවලන්න ගෑස් දෙන එක මේ අනිත් මිනිස්සු ගා ගන්න මෙතන ආම්තල්වත් නැහැ නැත්නම් මේ ඉන්න ලාම්තලි පරිපාවිච්චි කරන එකත් දරලිප පාවිච්චි කරන්න බෑ ෆ්ලැට් වල ඇපාර්ට්මන්ට් වල පොලිම් වල ඉඳලා ගන්නවා කොහොම හරි ළමයි තුයලා දෙන්නත් එපා වැඩිගිනි තියන්න බෑනේ අපිට මේ දැනට එන්න උදව් කරේ ගෝඨාභය මහත්තයා මහින්ද මහත්තයා හරි සතුටුයි ඇතැම් ප්‍රදේශවල ගෑස් සිලින්ඩර් ලැබුණද ජනතාවට ප්‍රමාණවත් පරිදි ගෑස් නොලැබීම හමුවේ උණුසුම්කාරී තත්ත්වයන් ද ඇති වුණා. අපිට අනිද්දා උදේ 10ට ගෑස් දෙනවා කියලා ලීටර සමාගමෙන් කතා කරලා කිව්වා. අපිට ගෑස් ටික හම්බුනේ නැත්තම් අරගලේ කියන්නේ මොකද්ද කියන එක හරියටම අනිද්දා උදේ 10ට තමයි මිනිස්සු දැනගන්නේ. ජනතාව මෙලෙස පෝලිම් වල ගෑස් සොයා දුක් විඳිද්දී කොළොන්නාව ප්‍රදේශයේ ගෑස් සංගවා වැඩිමිලට අලෙවි කළ පුද්ගලෙක් ගෑස් සිලින්ඩර් 40ක්ද සමග කොළඹ අපරාධ කොට්ටාෂය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව තුල ඉන්ධන ගෑස් මිල ඉහළ යාම මෙන්ම හිඟයන්ද නිර්මාණය වී ඇති පසුබිමක අසල්වැසි ඉන්දියාව විසින් රජයට අය කරන බදු අනුපාතය පහළ හෙලීම හමුවේ එරට පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා ඉන්දියානු රුපියල් 200ක සහනාධාරයක් ලබා දීමටද ඉන්දිය රජය තීරණය කර තිබෙනවා. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ටෙලිවැකිය අප ලිවීම ආරම්භ කළේම වැරදි පෙන්නනවා වගේම විවේචනය කරනවා වගේම අප නැනනුවන පමණින් නිවැරදියයි සිතන දේ සමාජගත කිරීමටයි. අප ටෙලිවැකිය ආරම්භ කළ දිනේ සිටම පවසන කාරණා කිහිපයක් මතක් කළ යුතුයි. එක, අපට කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය නැහැ. හොඳ නම් හොඳයි, නරක නම් නරකයි. ආයේ අප රනිල්ටවත්, පර්සි මහේන්ද්‍රටවත්, නන්දසේනටවත්, අනුරලට, සජිත්ලට, ගම්මම්පිල්ලට, විමල් වීරවංශලට සත් පහකට බයක් නැහැ. ජීවිත අවසන් වෙන්නේ මරණයෙන්. මරණයට බය නැති මිනිස්සු හොරුන්ට, තක්කඩියන්ට බය නැහැ. අප මේ තක්කඩි දේශපාලනයට සත් පහක්වත් බය නැහැ. සදාකාලයටම විරුද්ධයි. හැබැයි හුදෙක් විරුද්ධත්වයේ පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ නිසායි අප මුලින්ම යෝජනා කළේ මේ 225ම එපා නම් විකල්පය කුමක්ද කියලා. විකල්පය මේ රට බුද්ධි මණ්ඩලයකට බාර දීම. උදාහරණයක් ලෙස අප යෝජනා කළ පරිදි කෘෂිකර්මය වහා ගොඩ ගන්න ඕනේ. ඒකට හොඳම සුදුස්සන් ඉන්නවා අපේ රටෙත්, රටෙන් පිට ගිය අයත්. මහාචාර්යවරුන් වන මාරඹේලා,
ජනේන්ද්‍ර කොස්තල සමන් ධර්මකීර්තිලා අරුණ කුමාරලා වගේ තව 200ක් මේ රටේ ඉන්නවා ඒ අයට බලය දෙන්න අය වැරදිලාවත් ඒ මහාචාර්යවරුන්ට උඩින් මහින්දානන්දලව දාන්න එපා විශේෂයෙන් නන්දසේන ජනාධිපතිට කියන්න ආයේ පොහොර පැකට් එකක් දිහා හැරිලවත් බලන්න එපා කියලා මේ මහාචාර්ය ආචාර්යවරුන්ට පුළුවන් ගොවි අදහසුත් අරගෙන රටට නිවැරදි ප්‍රතිපත්තියක් හදන්න හදන ප්‍රතිපත්තියේ පත්‍රවල දාන්න අපටත් කියවලා අදහස් දෙන්න ඉඩ දෙන්න ආර්ථිකයට මහාචාර්ය නන්දලාල් වීරසිංහව ගත්තා වගේ තව කණ්ඩායමකට කියන්න ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා කෙටි කාලීන මධ්‍ය කාලීන දීර්ඝ කාලීන සැලැස්මක් හදලා රටට කියන්න කියලා මේ තමයි රට ගොඩ ගන්න පුළුවන් එකම ක්‍රමය හැම ක්ෂේත්‍රයකටම එහෙම විශේෂඥ කණ්ඩායම්පත් කරන්න දැන් බුරාගෙන ඉන්න එපා එහෙම කොහොමද පාර්ලිමේන්තුව තියාගන්න ඕනේ අපට පර්සි මහේන්ද්‍ර ඕනේ එයා තමයි රට බේරගත්ත වීරයා ආ එහෙම කොහොමද අපට රනිල් ඕනේ එයා තමයි මේ අමාරු වෙලාවේ රට බාරගත්තේ ආ එහෙම කොහොමද සජිත්ට පුළුවන්නේ අනුරට විතරයි හොරකම් චෝදනා නැත්තේ එයාලට දෙමු මෙයාදි වශයෙන් අපව කන්න පැනගෙන ඉන්න එපා ඕන කෙනෙකුට දී ගන්න අපට කියන්න තියෙන්නේ එකයි ඔය පාර්ලිමේන්තුවේ අවුරුදු 40ක් හිටපු අය ඉන්නවා රනිල් පර්සි මහේන්ද්‍ර දිනේෂ් ගුණවර්ධනලා ඒ වගේ අය එයාලට මේ රට හදන්න පුළුවන් වුණා නම් අපි දන්න කාලේ ඉඳලම මෙහෙම දුක් විඳෙයිද මේ තරම් හිඟමනට වැටෙයිද දැන්වත් ඔය දේශපාලන වහල්භාවයෙන් මිදෙන්න මේ උන්දලා කලේම විකුණුපු එකයි නායකත් එකයි හෙටත් ඒකම තමයි අප නිරන්තරයෙන් මේ වගේම මතක් කළා මානුෂීය ආධාර සමුලුවක් ඇඳවන්න කියලා. නමුත් බලධාරීන් තාම නිදි. අර දුටුගැමුණු කුමාරයා මුලින්ම යුද්ධ කළා වගේ තනින් තන එහෙම් මෙහෙම් කන්න යන්න එපා. තනින් තන පොඩ පොඩ ඉල්ලන්නේ නැතිව මේ රටේ ජනතාවගේ දුක ජාත්‍යන්තර සමුලුවකට කියන ක්‍රමයක් දැන්වත් හදාගන්න. තුන්වෙනියට අප කිව්වෙම කියන්නේ වහාම ඔය පාර්ලිමේන්තු වරප්‍රසාද කපන්න. කැන්ටිම වහන්න ළඟපාත කඩ නැත්තම් කන්න එළවලු දෙකක් එක්ක කෑම එකක් දෙන්න හැබැයි රුපියල් 300ක්වත් අඩුම ගානේ ගන්න ඊට අඩුවෙන් පිනට නම් දෙන්න එපා රටම හිඟමනේට වැටුණු වෙලාවක ඔය උන්දලට රජ කෑම දෙන්න එපා වැහි නැති හෙන ජනතාව ඉල්ලනවා සුපිරි වාහන ටික නැවත පවර ගන්න ඒ සල්ලිත් මේ රටේ ආධාරවලට එකතු කර ගන්න මේ සියලු යෝජනා අතර අප ජනතාවගෙනුත් නිතර ඉල්ලා සිටියේ ප්‍රචණ්ඩත්වයට යන්න එපා කියලයි රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට ඒ හා සමානව අපද ප්‍රචණ්ඩත්වෙන් පිළිතුරු දීමට ගිය හොත් අවසන් පාඩුව ඔබටයි මටයි ගිනි තිබ්බොත් අවසන් පාඩුව ඔබටයි මටයි ඒ ගිනි තියන්නේ ඒ උන්දල දුක් මහන්සියෙන් හරි හම්බ කළ දේ නෙවෙයි බොහෝ විට හොරා කාපුවා අයිති ගිනි දෙවියන්ට නෙවෙයි රටේ ජනතාවටයි ගිනි තිබ්බහම මේ උන්දලට පුළුවන් අන්තිමට රක්ෂණයෙන් කොහොම හරි ඔය මුදල කව කරගන්න අන්තිමට අපේ බදු මුදල් වලින් මයි ඒවත් ගිවෙන්නේ එනිසා අප ප්‍රචණ්ඩත්වයේ ප්‍රතික්ෂේප කරනවා ඒක අදටත් හෙටටත් වළංගුයි හැබැයි විශේෂයෙන් අරලියගහ දන්සලේ පොලු දන්සල තමයි මේ රට ගිනි තිබ්බේ ඒ ගිනි ඇවලු පර්සි මහේන්ද්‍ර ඇතුළු නඩේ ටෙරිහිව යුක්තියට විය යුතුයි අද ආයේ පොලිසියට මතක් කරනවා වලහ වෙනුවට හාවෝ අල්ලන්න එපා වලහම අල්ලන්න පොලිස් ලොක්කන්ගේ කොඳු නැති වැඩ නිසා වැඩිමනක් අසරණ වෙලා ඉන්නේ පොලිස් පොඩ්ඩන් අද පෙට්‍රල් ෂෙඩ් ළඟත් ඒ සමහර නිලධාරීන් දෙකේ කොලයට වැටිලා ඔය පොලිස් යුනිෆෝම් එකේ ගෞරවය රකින්න බැරි නම් පොලිස්පතිට අදත් මතක් කරනවා ගෙදර යන්න හැබැයි දේශබන්දුර දීලා එහෙම නෙවෙයි හොඳේ එහෙම වුණොත් අර මොන ගෑනිද දීලා මොන ගෑනිද ගත්තා වගේ වෙනවා ඇත්තටම මේ ගෙවෙන්නේ යක්ෂයාගේ හෝරාවයි දුර්දාන්ත අශිෂ්ට දේශපාලනය තුළ මිනිසුන් ඇන කොටා ගන්න තැනට රටපත් වෙමින් තිබෙනවා පෝලිම්බල මේ හලන්නේ තමන්ගෙම පැලැන්තියේ අහිංසකයෙකුගේ රුධිරය කියලා තේරුම් ගන්න කරුණා කරලා තමන්ගෙම පන්තියේ මිනිහෙකුට පහර දෙන්න එපා මේ මජර දේශපාලනචින්ගේ පැතුමත් ඒකමයි ওই විදිහට හත් අට දෙනෙකු පෝලිම්බල ගහගෙන මරාගත්තම මේ උන්දලට රජමගුල් අර කතාවක් තියෙනවා ඌරන් කැකුළු තලනකොට හබන් කුකුලන්ට රජමගුල් කියලා අපට තේරෙනවා පැය 10 15 පෝලිම්බල ඉන්නකොට ඇතිවන වේදනාව ඒක හරිම දුක්බර වෙහෙසක් ඒ වෙහෙස තියෙන තවත් මිනිහෙකුට ගහන්න එපා මේ විදිහට මේවා උත්සන්න කරලා අන්තිමට හමුදා පාලනයකට රට අරන් යන්න පුළුවන් තාමත් පාර පුරා අඩියෙන් අඩිය හමුදා සෙබළුන් ඒ නිසා ජනතාව ලෙස අපේ විරෝධය පළ කිරීමේ අයිතිය උපරිමයෙන්ම තියාගෙන යමු ඒත් ගිනි තියන්න පාරවල් හරස් කරන්න මේ වෙලාවේ දෙපාරක් හිතන්න
විශේෂයෙන් හෙට ඉඳලා ඔබෙත් මගෙත් අහිංසක දූදරුවන් අපොස සාපෙල ලියනවා සමහර දරුවන් හෙට එළියට එන්නේ හැම් බේකන් චීස් කාලා නෙවෙයි සමහර දරුවන් යාන්තම් කහට කෝප්පයක් බීලායි විභාගෙට යන්නේ හැම් බේකන් චීස් කන උන්ගේ දරුවන් බොහෝ අය ලියන්නේ ලන්ඩන් ඕ ලෙවල් ඒ ලෙවල් පාරවල් හරස් කළා කියලා ඒ මජර දේශපාලනඥින්ට උන්ගේ දරුවන්ට දැනෙන්නේ නැහැ. ඔය හරස් කරපු එක පාරක් ළඟ දැකලා තියනවාද මැති ඇමති වාහන. මේ දවස්වල නම් එහෙම යන්නේත් නැතුව ඇති. ඒ නිසා කරුණා කරලා හෙට සිට මේ දරුවන්ගේ විභාගයේ අවසන් වන තෙක් පාරවල් අවහිර කරන්න එපා. ඒ වගේමයි විභාගයට යන දරුවෙකු දුටු හොත් විභාග ශාලාව ළඟින් බස්සන්න. ඒක බොහොම උතුම් පින්කමක්. විශේෂයෙන් අද ටෙලිවැකිය අවසන් කරන්නේ ජපානයෙන්. අද ලෝකයේ පුරාම අතිවිශාල පිරිසක් ටෙලිවැකිය නරඹනවා. එහිලා අපට ලැබෙන ප්‍රතිචාරවලට ස්තුතියි. අද ජපානයේ සිට අපට දුරකථන ඇමතුමක් ලැබුණා. විශේෂයෙන් අප මේ රටේ දරුවන්ගේ ඖෂධ හිඟය පිළිබඳව ඖෂධ නැතිව දුක් විඳින දරුවන් පිළිබඳව නිතර මතක් කළා. මේ වන විට ජපානයේ තොයෝෂිකි ජපන් දේවස්ථානයේ සහ මීසමේ සියලු දෙනා මුදල් එකතු කරමින් සිටිනවා. මීසම් පාලක ජූඩ් පීරිස් පුල්ලේ පියතුමා ඊට මුල් වී ක්‍රියා කරනවා. මේ පිරිසේ එකම අපේක්ෂාව ළමා රෝහලේ දැනට හිඟ ඖෂධ හා උපකරණ 20ක් සඳහා ආධාර කිරීමයි. අප අදත් ඔවුන්ට කියා සිටියේ මේ රටේ කුමන නිලධාරියෙකු හෝ වෛද්‍යවරයෙකු නමටවත් ඩොලර් නම් එවන්න එපා කියලයි. මේ රටේ දූෂණයට සම්බන්ධ හුදෙක් දේශපාලනඥයින් පමණක්ම නෙවෙයි. සමහර නිලධාරීන් උපන් ගෙයිම හොරු. ඒ නිසා ඒ අදාළ හිඟ ඖෂධය නියමිත සමාගම්වලට පිට රටින්ම ඕඩර් කරලා මුදල් ගෙවලා මේ රටට එවන්න. තව දෙතුන් දෙනෙකුගෙනුත් විමසන්න ඇත්තටම හිඟද කියලා. මොකද රජයේ වියදමින් රෝහලට එන ඖෂධයක් පන්නලා පිට ෆාමසිවලට විකුණපු විකුණන්න පුළුවන් හොරු ඉන්න රටක් මේක. මේක දැන් හොර ගුහාවක්. ඒ නිසා අපේ ඉතා ඉහලින්ම ඔබ වැනි විදේශීය සැබෑ මිනිසුන්ගේ ආධාර උපකාර රටට අවශ්‍යයි කියලා ඉතා ආදරෙන් මතක් කරනවා. ඔබ ඊට අත්වැල් බැඳගන්න. අප නාලිකාවක් ලෙස ඊට නිසි ප්‍රචාරය දෙන්නම්. විශේෂයෙන් ඖෂධ වර්ග අදාළ විදේශ සමාගමට හැකිනම් දේශීය නියෝජිතින් එක්කත් කතා කරලා මුදල්ම ගෙවලා අපේ රටට එවන්න. ඒක ලොකු පිනක්. අපටත් කියන්න අප ඔබේ පින් කටයුත්ත රටටම කියන්නම්. හුදෙක්ම මේ අපත දේශපාලනඥයින් නිසා මේ රටේ අහිංසක මිනිස්සුන්ට බෙහෙත් නැතුව කෑම නැතුව මැරෙන්න දෙන්න එපා. ඔබේ ආදරණීය හස්තය දිගු කරන්න. එය සදාකාලික ගෞරවයට හේතුවනු නියතයි. රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ රසක මිල ඉහළ යාම ජනතාව කබලෙන් ලිපට වැටීමක්. කොහෙන් හරි කීයක් හරි හම්බෙනකන් ඉන්න අපිට අද දවසට සතුට වෙන්න පුළුවන් පුවතක් ලැබුණා. ඒ ඉන්දියාවෙන් මානුෂීය ආධාර රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණීමත් සමගයි. රට තුල පවතින ආර්ථික අර්බුදයේ හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ රසක මිල සීග්‍රෙන් ඉහළ යමින් තිබෙනවා. ඇතැම් භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් 100%ත් ඉක්මවා ඉහළ ගොස් අවසන්. එසේ දිගින් දිගටම භාණ්ඩවල මිල ඉහළ යාමත් සමග රටේ ජනතාව දැඩි අපහසුතාවයට පත්වැත්තේ කබලෙන් ලිපට වැටීම හා සමානවයි. කොහෙන් හරි රටකින් කීයක් හරි හම්බෙනකන් නැත්නම් මොනවා හරි කන්න බොන්න වගේම ඖෂධ ටිකක් ලැබෙනකන් අපිට දැන් බලාගෙන ඉන්න සිද්ධ වෙලා. එච්චරටම අපි අසරණයි. ඒ අසරණ අපිට උදව් කරන්න ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් වෙලා ඉන්න ඉන්දියාව අදත් අපිට විශාල ආධාර ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කළා. ඉන්දියානු ජනතාව විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරනු ලැබූ මානුෂීය ආධාර රැගත් නෞකාව අද පස්වරුවේදී කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් පණිවිඩයක් නිකුත් කර තිබුණා. මෙහිදී ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 2ක් වටිනා සහල් කිරිපිටි සහ ඖෂධ ඇතුළු භාණ්ඩ රැසක් ප්‍රදානය කළ බවයි සඳහන් වූයේ. එම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය ජීඑල් පීරිස් සහ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ එක්ව තිබෙනවා. මේ අවස්ථාවේදී අපට ඉතාමත් වටිනා ආහාර කිරිපිටි පාල් ඖෂධ ඉන්දියාවෙන් අපිට ප්‍රදාන කරනවා. මේකේ වටිනාකම දල වශයෙන් රුපියල් බිලියන 2200ක් පමණ.
දකින සතියේ අනිත් කොටස ලැබෙනවා රියල් මිලියන 5500කට වඩා මේ වන විට US ඩොලර් බිලියන 4 මාරකට වඩා පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවට කරලා තිබෙනවා මේ අතර නාගරික ජනතාවට පමණක් නොව ග්‍රාමීය ජනතාවටද මෙම තත්ත්වය අහිතකර ලෙස බලපා තිබෙනවා අනුරාධපුර සතිපොළද පාළුවට ගොස් ඇත්තේ පොහොර හිඟය සහ ඉන්ධන හිඟයත් සමගයි එම සතිපොළ මීට පෙර වෙනත් සතියන්තයන්හි ජනතාව පිරී ඉදිරී ගිය ස්ථානයක් අද දිනය පාළු ස්වභාවයක් ගෙන තිබෙනවා ඉතින් වෙන්දර මිනිස්සෙක් 250ක් 500ක් ගත්ත මිනිස්සෙකුට අද ග්‍රෑම් 100ක් වගේ තමයි ගන්නෙ රුපියල් 10000ක්වත් ඕනේ ගෙදරකට අවශ්‍ය කරන බඩු ටික ගන්න තිබු පොහොර නැති ගේස් එකත් එක්ක ඕල් මිල හොඳට වැඩි ගොවියන්ගේ ආදායම් අඩුයි තෙල් නැහැ පෙට්‍රල් නැහැ මිනිස්සු ඔක්කොම පෝලිං වල අපේ මේ ගොවි මහත්තු ඒ වගේ මේ එදිනෙදා හාල් කිලෝ ගොවෙන ජනතාව විතරයි පෝලිං වල ඉන්නේ රජයේ විසින් සිදු කළ රසායනික පොහොර තහනම සමග වගා කටයුතු වලට අවශ්‍ය පොහොර නොමැති වීම නිසා වගාවන් නිසියාකාරව පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බව ගොවින් පවසනවා. ගොවියට නියම නිසි වේලාවට තෙල් පොහොටිය දුන්නොත් ආහාරයේ ටිකක් වළක්වා ගන්න පුළුවන් කියලා මම හිතනවා. දැන් ගොවිසන කර ගන්න දැන් මේ හාල කොටලා වපුරා ගන්න දැන් මේ බලන් ඉන්නේ පොහොර ටික තවත් නැහැ. වලෙන් වැඩිලා ඉන්නේ දැන් වලටම වැඩිලා ඉන්නේ කණ්ඩ කපන දෙයක් නැහැ. දැන් අපි කපන ටික වල තියෙන බෙල්ල පමණයි. මේම වෙලාවට ගොවියට තෙල් ටික පොහොර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යාම පිළිබඳව සියත අප වෙළඳපළ තුල අද සොයා බැලීමක් සිදු කළා. කල 800යි. අව මිනිස් නම් 200යි 250 250 ගන්න විදියක් නේ 250 220යි නේ තක්කාලේ. එළවලු ඉතින් ගණන් තමයි ගණ්ඩත් නැ බොණ්ඩත් නැ අපි දැන් අසන තත්ත්වයකට ආයිනේ විශ්වාසුත් නැ තාම් බඩුක් නැයි ඉතින් වෙළඳාමක් නැ මිනිස්සුන්ට ගණ්ඩම බැරි තත්ත්වයක් තියෙන්නේ. හිටානදල මිනිස්සුන්ගේ ආමතේ මැරේ වගේ මට පේන්නේ. හැමදේම ගණන් නැ හැමදේම ලාභයක් කියලා නැ මිල අධික වෙලා තියෙන්නේ. ගාලු මෝතර අරගලයට පහර දීමේ සිටිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් හෙට දිනේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා. පොලිස්පතිවරයාගෙන්ද ඊයේ දින පැය 5කට ආසන්න කාලයක් සිටිය පිළිබඳ ප්‍රකාශ ලබා ගත්තා. මේ අතර ගාලු මෝතර ආදරේ අරගලයට අදට දින 44ක් ගත වෙනවා. පසුගිය නමවනදා ගාලු මෝදර අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව කෙරෙන විමර්ශන සඳහා හෙට දින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා. පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගෙන්ද අදාළ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන ඇති අතර පොලිස්පතිවරයා ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් තිබෙනවා. මේ අතර අරගලයට පහර දීමේ සිද්ධියෙන් පසුව රට රාත්‍රී අරගල භූමියේ පිහිටි එලිමහන් රංගපීඨයේදී සංගීතමය වැඩසටහනක් පැවැත්වුණා. ලොවපුරා ව්‍යාප්ත වන වඳුරු උණ රෝගය පිළිබඳ අනිසිබියක් ඇති කරගන්න එපායයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. රෝගය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් මෙරට තුළ පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. මේ මංකිපොක්ස් වෛරසය අලුත් වෛරස් එකක් නෙමෙයි. එකවරම මේ කිසිම සංචාරයක් නොකරපු රෝගීන් ඩිරෙක්ට් කන්ටැක්ට් එකක් නැතුව තියෙන රෝගීන් එකවරම වෙනත් රටවලින් වාර්තා වෙන පටන් ගන්නවා. රෝගය හඳුනාගන්නේ කොහොමද කියලා බැලුවොත් අපි සාමාන්‍ය PCR පරීක්ෂණයක් මගින් සිදු හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා අවශ්‍ය කරන ප්‍රතික්‍රියාවක අපිට ලැබෙන සමානය වෙනකොට ලැබෙනවා. ඉතින් ඒක නිසා අවශ්‍යතාවයක් ඇති වුණොත් රෝගය හඳුනා ගැනීමට අවශ්‍ය කරන සියලුම පහසුකම් අපි ගව තියෙනවා. දැනට ලංකාවේ ජනතාව
කෙනෙක් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගතිය යුතු නෑ. ඉබේම සුව වෙන සාමාන්‍ය වෛරස් රෝග ප්‍රතිකාර ක්‍රම දැනටමත් හොයාගෙන ඉවරයි. මේ සඳහාම වින් වෙච්ච එනතකුත් දැනට ලෝක නිෂ්පාදනයලා ඒවා ලියාපදිංචි කරලා තියෙනවත් තියෙනවා. දැන් රටවට අපුවත් කිහිපයක් කැටියෙන් ऐतिहासिक पस्कम श्री नाथ देवालय बसनायक निलमे तनतुर संधा देवन वरटा नितरंगेन दमिंद बंडार उडुरावन महता पत्वति बेनवा बसनायक निलमे दमिंद बंडार उडुरावन महतानी ओबतुमाट उनुसुम सुबपेतुम मुदल विशुद्धीकरण पणत यटते अति नैतिक भाव उल्लंघनयाक्सीदुवी अति बवट सेकपिट पुद्गलेको अतरंगोटगिन तिबिनवा ए अमेरिकानु डॉलर पनास दहसक मुदलक संतके तबागिन सिटियेदी वेलिकड पोलिस बल प्रदेशयेदी अतरंगोट गत सेककरु वेडिदुर विमर्शन कटयुतु संदहा वेलिकड पोलिस स्थानय वेत बार दी तिबिनवा सपुगस्कंद पोलिस बल प्रदेश सिदुकल विशेष मेहमकदी केरल गांजा तोग्याक समग सेककारियाक सहा सेककरुवेकु अत्तरंगोटगिन तिबेनवा पोलिस बारेट गत केरल गांजा तोग्य किलोग्राम 450कट अधिक वन बवाई पोलिसिय पवसन्नी मन्नारम वेरल तीरे पिरिसुदु किरीमे वेडसटहनक अद पवत्तुना ए मन्नारम दिस्त्रिक महजन संविधान संगमे प्रधानत्वेन जातिक हेलोरुमय नियोजने करमें गंपह दिस्त्रिक्केन तेरी पत्वु हिटपु पार्लिमेंतु मंत्री पूज्य अलव्वे नंदालोक नाहिमियान अपवत्वी तिबेनवा प्रवृत्ति अवसान ओबट निरोगी भव सह आरक्षाव දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.